ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. යමන යාලියල ළමයි 100ක් මේ ගිල්ලා මේ මන් දන්නේ කවුද මේ නිරධාරලා මේ අධිකාරලා මේවා දෙනවා මේ පළවෙනි කනේ පස්වෙනි පාර. මූදෙන් එක සැරක් ගිලා මරනවා, ගඟෙන් එක සැරක් ගිලා මරනවා, ඊට පස්සේ කොයි ගිලක් ගිලලා මරනවා, ඊට පස්සේ ළඟදී මේ මූදෙන් එක මරන දැන් ඊයේ 100 දෙනෙක් අරගෙන ගිහිල්ලා ඌව සයන්ස් කොලෙජ් එකේ යාලියල ගිලා ට්‍රිප්පක් ගිලා අන්න මේ මදවච්චියේ පෙත්ත ගිලා ඩෑමට දැන් හතර දෙනෙක්ගේ බොඩි අරගෙන තුන් දෙනෙක් ICU එකේ දැන් ඒ දෙමෝපිය අනාගන ඉන්නවා ඇටඹිටි ප්‍රදේශ. ඉතින් මේවා කරනකොට මේ ක්‍රමාකූල ඒකට පොලිස් නිලධාරී යොමු කරලා යම් කිසි සිස්ටම් එකකට වගකී තියෙන පුද්ගලයෝ වගකීමෙන් කරන්න එපා. ක්‍රමයක් හදන්න ඕන එක. ක්‍රමයක් හදලා ඒකට එවන්න එපා. ට්‍රිප් එකට එච්චර දුර උදේ 3ට ගිහලා තියෙන ළමයි 100ක්. උදේ 3ට ගියේ බස් එක අවශ්‍ය වෙනකොට මේ වතුරටත් බස්සලා. ක්ලයිමේට් චේන්ජ් වෙලා පොඩි ළමයිනේ ක්ලයිමේට් එක චේන්ජ් වුණාම පස්සේ නිඳ කලන්ත ඔක්කොම තියෙන ගිය පමම්ම කිසි වගකීමක් නැතුව වතුරට බස්සලා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඊයේ ගිහලා රෙස්ට් එක අරගෙන අද උදේ ප්‍රෝග්‍රෑම් ගාලා ඒකට කරලා තිබ්බනා. ඒ කලාප කලාපේ නෙට්වර්ක් එක තියෙනවා අධ්‍යාපන පැත්තෙන් හොඳ සම්බන්ධයෙන් මේ වැඩේ කටයුතු කරන්න තිබ්බා. නෑ ඒක වගකීම තියෙන ගුරුවරුවෝ විදුහල්පතිවරයෝ නැත්නම් කලාප කාර්යාලයට එලකට ලොකු වගකීමක් තියෙනවා මේ සිස්ටම්ස් ළමයි 100ක් කරනකොට. ගෑන් ළමයි, පිරිමි ළමයි ඔක්කොම කලවමෙන් එවලා තියෙනවා. සියලුම ජාතිය ගින් තියෙනවා, ගුරුවරෙක් ගින් තියෙනවා, ස්වාමිනාංශ කෙනෙක් ගින් තියෙනවා. එතකොට මේ ලොකු ප්‍රශ්නයක්. මම ඊයේ රෑ මට ආරංචිලා මස්සේ හැමතැනම කතා කළා. මම මෙදාචියේ කතා කළා ප්‍රාසි මෙම්බර්ලා ඔක්කොම එරියා ඇතුළට ගිහලා බලන්න කියලා. එනකොටත් ඒ බොඩි අතත් තමයි ආරං කියන්නේ තුන් දෙනෙක් ICU කියලා කිව්වේ. ඒ ළමයි ටික රිලීස් කරන්න ඔය ඉන්කුවරි කරනකම් ඒ ඉන්නවා, තාම තියාගෙන ඉන්නවා. දෙමෝපියෝ මේ කලබල වෙලා. ළමයි අතර දෙනම අයින්ස් එක දුප්පත් ඇටම් පිටියේ ගමේ ඒ ගමේ අම්මලගේ ළමයි